අයිබෝවන් උදා වූ 2022 නව වසර ඔබ සියලු දෙනාට සතුට සෞභාග්‍ය සපිරි සුබ සුව නව වසරක් වේවා යයි ප්‍රාර්ථනා කරමින් සූදානම් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත නව වසරට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින් සහ ජනපති අගමැති ඇතුළු දේශපාලන නායකින්ගෙන් සුබ පැතුම් මේ වසරේදී කොවිඩ් අවසන් වේවි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගෙන් බලාපොරොත්තුවක් ශ්‍රී ලාංකිකයින් ආගමික ස්ථාන වැඳ පුදා ගනිමින් අලුත් අවුරුද්ද ආරම්භයි ජනපති සහ අගමැතිත් කිරි වෙහෙර වැඳ පුදා ගනි මෙහෙමත් මොඩල් නාස්තිකල රටක් ලෝකේ වෙන කොහෙවත් නැද්ද අලුත් අවුරුද්දේ ජනතා අපේක්ෂා සීමා මැද හිස්සහස පාටකල ලෝක ගිනි කෙලි අලුත් අවුරුද්දට ලැබුණු සිමෙන්ති මිල තැග්ග අලහා ලුණු බදු අඩු කෙරේ වැඩි ලුණු වැඩි ලෙඩ අඩු ලුණු හොඳ හිත ගෑසිංගේ උපරිම සති 3යි හැකි පමණින් ගැටලුව විසඳනවා ලිට්‍රෝ සභාපති කියයි අදත් ගෑස් පෝලිම් තෙල් ටික ගොඩ බාන්න ඩොලර් මිලියන 52ක් දෙන්න නැතිනම් ඉදිරියේදී විශාල ඉන්ධන හිඟයක් ආනන්ද පාලිත කියයි චීනට ඕන විදිහට පොහොරේ වන්න අපේ නීති ඔලුවෙන් හිටවයිද අතහරින්න හදන ලංසා අද සිට ලබන 31 වනදා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලංකාවේ ආසාදිතයින්ගෙන් 12%ක් ඔමික්‍රෝන් වනවාසලදී දුම්රියේ ගැටි ගිනිගත් වාහනය එක් අයෙකුට දිවි අහිමි වෙයි දැන් දේශීය පුවත් දින 365ක නිමාව අලුත් අවුරුද්දක් නැතහොත් නව වසරක් ලෙස සමරන්න අපි හැමෝම කැමතියි 2021 ගෙවී ගියේ අප රටට සහ ලෝකයට යහපතක් ලෙස නෙවෙයි උදා වූ 2022 දී ජනතාව අපේක්ෂා කරන්නේ මොනවද රටක් ලෙස අප දිනාගත යුත්තේ සම්පූර්ණ කළ යුත්තේ කුමන ඉලක්කයද ඇත්තටම රට තුළ බරපතල ඩොලර් හිඟයක් පවතිනවා විදේශ සංචිත මට්ටම පහත වැටී තිබෙනවා එනිසාම අපට ණය ගෙවීම පිළිබඳ අර්බුදයන්ට මුහුණ දීමට සිදුවන බව පිච් රේටින්ග්ස් ආයතනයද ප්‍රකාශ කළා දැනට අප සතු විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මාසයකට පමණක් බවද සමහර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා ඇත්තටම අප කෙසේ හෝ අපේ විදේශ සංචිත ඉහළ දමා ගැනීමේ බරපතල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා ඒ සඳහා අප නයන ආදායම් ඉහළ දමා ගැනීම සංචාරක කර්මාන්තය නගා සිටුවීම ආදිය ප්‍රමුඛයි නමුත් අප සමහර විට ජාතික දේපලද විකුණා දමමින් සිටිනවා එසේම ශ්‍රී ලංකාව යනු ඇත්තටම ඇතිතරම් මුදල් නාස්තිකල රටක් මෙහෙම මුදල් සොරකම් කළ රටක් තවත් ලෝකේ කොහෙවත් නැති වෙති බිඳ වැටෙමින් තිබූ ග්‍රීක ආර්ථිකය තුළ ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කළා හෙජින් කිවිසුම තවත් එවැනිම මුදල් කාබාසිනියක් කළ ප්‍රෝඩාවක් දැන් චීන පොහොර නැවටත් ඩොලර් වලින් ගෙවන්න වුණා අප රට නාස්තිකල ඩොලර් එක ගණන් හැදුවම මෙහෙම හරි තියෙන එක පුදුමයක් ඒ අතර චීනය සහ ඉන්දියාව තරංගයට අපව ගිල ගනිමින් සිටින බවයි බොහෝ මධ්‍යස්ථ මතධාරීන් පෙන්වා දෙන්නේ අප ණය ගෙවන්න තව තවත් ණය ගන්නවා ඒ නිසාම මේ වන විටත් චීන ණය උගුලක සිරවන්නටයි සිදු ඇත්තේ ඩොලර් අර්බුදයෙන් ගොඩ එමට ඉන්දියාවෙන්ද දිගින් දිගටම ණය ලබා ගැනීමට සිදුව තිබෙනවා දැන් හරියට චීනය සහ ඉන්දියාව කියන දත් 32 මැද්දේ ඇති දිව වාගේ තැනකට අප රටපත්ව අවසන්. මේ වන විටත් රට තුළ දිගු පොලිම් භාණ්ඩ හිඟයි. මිල තියෙන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. මේ සියල්ල අතර වාරයේ ජනවාරි 18 වෙනිදා වන විට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පියවීමට තිබෙනවා. මේ සියල්ල මැද ජනතාවගේ 2022 අපේක්ෂා ගැනත් අප සොයා බැලීමක් කළා. කැලෙන්ඩරේ මාරු වුණා විතරයි වුණේ ඇත්තටම. අවුරුද්ද නම් සුබ නැහැ කියන එක තමයි අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ. මොකද 2021 ඉඳන් 2022 දක්වාම පොලිමේ තාම ඉන්නවා. මිනිස්සුන්ට දැන් ඕන ජීවත් වෙන්න ක්‍රමයක් හොඳ ආර්ථිකයක් ඇත්තටම ඕන වෙලා තියෙනවා. ඒ වුණාට මේ බලාපොරොත්තු අර ගලේ වැදිච්ච වීදුරුවක් වගේ කුඩු වෙලා ගිහිල්ලා තියෙනවා. අපි දැන් අනිවාර්ය කොට කොහෙර යන්න ඇද්දි අලුත් අවුද්දර. අපි ඉතර නැහැ ෆොරිනස්ල ගොඩක් බලන් ඉන්න කෝච්චි නැතු. ඒක තමයි ප්‍රශ්නේ. ඒවට වාහන වැඩවිලා රජයෙන් වාහන කරනවා ගොඩක් හොඳයි. හැමෝම නෙගටිව් හදන්න හොඳ නැහැ පොසිටිව් විතර යන්න එනවා ඉස්සරහට. බඩු තමයි වැඩි නේ අපිට පඩි වැඩි වෙන්නේ නැහැ පඩි එකම ගාන තමයි සමහර විට
ලබන සතියේ හොඳ වෙයි කියලා හිතෙනවානේ කෝච්චියට ඉතින් නොමිලේ යන්නේ කට්ටිය දැන් හොඩන්නේ ටිකට් එකක් නැහැ ඒ වගේ රටට පාඩුවන්නේ සුබත් නැහැ ඉතින් මිනිසුන් ජීවත් වෙන්න බෑනේ මහත්තයා දැන් හරි අමාරු වෙන්නේ නේ දෙපැත්තටම නැතුව වැට උඩ ඉන්න ඉතින් ඉතින් රට දියුණු වෙලා අපිට සහනයක් වෙනව නම් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුදු හොඳයි අලයි දුණු දෙකම අඩු කරානේ ඉතින් කොච්චර මහත්තයා යට ගන්න චාටර් ආණ්ඩුවක් දීපේ වුණුත් නැහැ දීපේ වුණුත් දැන් දුන්නේ නැහැ කියලා කියන්නේ ඔක්කොම හොරු प्रश्न राशि ආරම්භ කරන්නේ මේ වට මේ පාලකයන්ට කිසිදුමක් නැහැ උන් රිසිසේ උන්ගේ කාලය ගත කරනවා ඔහේ යන්නැරලා මේක ඔහේ යන්නැරලා ඇත්තල්ලා දාලා ප්‍රතිපත්තිම කණ්ඩායමක් ඇවිල්ලා මේක හරිගස්සන්නට ඕන ශ්‍රී ලංකාවක් විදිහට අපේ ළමයින්ට මේ රට පැවතෙන්න නම් මේ රට හොඳ රටක් වෙන්න නම් නයන දිරටක් වෙන්න නම් ලෝකේ පිළිගත් රටක් වෙන්න නම් මේ පාලන තන්ත්‍රයේ පාලන ක්‍රමයේ වෙනස් වෙලා අලුත් කණ්ඩායමකට මේ රටේ බලය එන්න ඕන සර්ට සින්දුවක් ඇහුවනේ සංගීතනි සින්දුවේ වැරද්දක් තියෙනවා විදිහට බලාපොරොත්තු වෙන්නේ ගොඩක් මිනිස්සු අතරින් සහන තමයි බලාපොරොත්තු වෙන්නේ හම්බෙන්නේ නැත්තේ ඒකමනේ ලොකු මිනිස්සු නම් දිනලා අපි පාගදීලා හැමදාම වැඩට යනවෙනෝ තේකුමන්නේ රට සම්පූර්ණම මේ මුළු පාර්ලිමේන්තුවම වෙනස් වෙන්න ඕනේ ලංකාවට හොඳ පුද්ගලයෙක් තාම බිහිවිලා නැහැ ඉතින් අපි බලමු විශ්වදහමකින් හරි මේ 225 නැති වෙලා අලුත් පුද්ගලයෙක් එයි කියලා බලාපොරොත්තු වෙන වෙන විදියක් නැහැ දැන් හැමදේම කරන්නේ දැන් අපි ජොබ් එකක් කරලා ගන්නෝනේ පඩියක් බෝඩ් වෙලා ඉන්නේ කඩෙන් කන්නේ අතනෝ කෑමක් කියලා මාළු කෑමයි 230යි 300යි චිකන් නම් කන්න තියා හිතන්නත් බෑ අපි ඡන්ද දුන්නා තමයි වෙනසක් කරන්න ඉතින් වෙනසක් කරන්න ඡන්ද දුන්නා මේවද මිනිස්සුන සලකන්නේ මොනවද මේ කරන්නේ රටේ දින දේවල් විකුණනවා අපි නාගතේ ළමයිට මොනවද ඉතුරු වෙන්නේ පරගදි වෙන්නේ ඉන්නේ සුද්ධ කියන විදිහට අපි නටන්න වෙන්නේ අන්න විකුණන එක විසඳුමක් නෙමෙයි කොයි වෙලාවකවත් විදේශ විනිමය ගේන වෙන ක්‍රමයක් හොයා ගන්නවා ඉස්සෙල්ලම රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය හදන්න ඕන කන්න බොන ටික තියෙන්න ඕන එතකොට තමයි මිනිස්සුන්ට පුළුවන් ගන්නේ තමයි දෙපයින් හිට ගන්න එහෙම නැතුව මිනිස්සුන්ගේ බඩට ගහලා රට සංවර්ධනය කළ වැඩක් නැහැ තරුණ පරපුරක් ඉදිරිය නැගිරින්න හරි අමාරුයි අද කාලේ හැමෝටම රජ ජොබ් කරන්න බැරි ඉඳන් මං කියන්නේ පෞද්ගලිකවම ශක්තිමත් වෙන්න ඕන පැහැදිලිවම කිව්වොත් බලාපොරොත්තුවක් ඇති වෙන විදියක් නැහැ නේ වක්‍රාකාරව රජයට ගන්නව නම් ඒ එතකොට අතේ සල්ලි නැති වෙනකොට බලාපොරොත්තු සුන් වෙනවනේ ත්‍රිවිල්ලයක් දැන් කීයද ලක්ෂ 12 13 15 ගන්න පුළුවන් බෑ පයින් යන්න තමයි වෙන පයින් යන්නත් බෑ දැන් තෙල් ගණන් ගිහින් බස් වලට ජාන වැඩි මිනිස්සුන්ගේ අතේ සල්ලි රඳන ක්‍රමයක් හැදුවොතින් ඒක තමයි වැදගත්ම දේ තියෙන්නේ උදා වූ 2022 නව වසරට මෙරට මහානායක ස්වාමින් වහන්සේලා සහ අනිකුත් ආගමික නායකයන් සුභාශිංසන එක් කරනු ලැබුවා. මේ අතර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණද නව වසරට සුභ පැතුම් එක් කර තිබෙනවා. දුක්කරදර කම්කටොළු රාශියකට මුහුණ දීපු වර්ෂයක් තමයි ගිවි ගිය වර්ෂය ලබන්නා වූ වසර ඒ සියල්ලෙම නිදහස් වෙලා සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම පක්ෂයක් හැම ජාතියක් අපි එකවන් නැගී මේ රට ගොඩ ගැනීම මේ මහා වැටි තිබෙන ප්‍රපාතයෙන් නැගීමට අපි මේ අලුත් අවුරුද්දේ උත්සාහ ගන්න ඕනේ අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙන මේ මොහොතේදී විශේෂයෙන්ම 2021 වසර තුල අපේ රටේ ජනතාවට අත්විඳින්නට සිදුවෙච්ච නොයෙකුත් කරදර අමාරුකම් පහු වෙලා ඒවා නැති වෙලා 2022 වසරේදී ඔවුන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි වාතාවරණයක් පරිසරයක් අපේ රට තුලත් ලෝකයේ තුලත් නිර්මාණය වේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේ නව වසරට. උදා වූ 2022 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන එක් කර තිබෙනවා. අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ තිබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව සිය විශ්වාස සේපපයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උදා වූ 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන නිකුත් කර තිබෙනවා
ජීවිතයේ දුෂ්කර අත්දැකීම් වලින් පන්රේ ලැබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි. වසංගතයේ හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවෙමින් සංවර්ධන අරුණඩු අකණ්ඩව රටටම විහිදුවාලීම රජයේ අනාගත අපේක්ෂාව බව එම සුබපැතුම් පණිවිඩයේ දැක්වෙනවා. මේ තීරණාත්මක තත්ත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ කරා වැටුණු තත්ත්වයෙන් රට ගොඩනැගීම බවත් යලි යලිත් අවධාරණය කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 වසරට සුබපැතුම් එක් කරමින් පෙන්වා දෙන්නේ. උදා වූ 2022 වසරට ජනතා විමුක්ති පෙරමුණද සුබපැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා. කලක් තිස්සේ වර්ධනය වෙමින් ආ ධනවාදී සමාජ ක්‍රමයේ අර්බුදය මේ වන විට එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. නව ලිබරල් උපාය මාර්ගය තුල පවත්වාගෙන ආ ආර්ථික ක්‍රමය මුළු මුනින්ම බිඳ වැටී තිබේ. මිය කියේ මලකුණක් වූ ලාංකේය ධනවාදයේ දුකද මේ වන විට ජන ජීවිතයේ විවිධ ගැටලු මගින් ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇත. එය සුවඳ විලවුන් ගැල්වීම මගින් පැතිරීම නවතාලිය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර වැඳ පුදාගෙන ආගමික වතාවත්වල නිරත වුණා. නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කිරිවෙහෙර වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. කිරිවිහෙර චෛත්‍යරාජන් වහන්සේ ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදුහඳුන් පැලයක් රෝපණය කිරීමටද ජනාධිපතිවරයා සහභාගී වුණා. කිරිවිහෙර සිට රුහුණු කතරගම මහා දේවාලය වෙත ගමන් කළ ජනාධිපතිවරයාට දෙපස සිටි මල් අලවිකරුවන් මල් පිරිනැමීම විශේෂ සිදුවීමක් වුණා. එමෙන්ම පූජා භූමියට රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. ඓතිහාසික කතරගම මහා දේවාලයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස පැවති සෙත් පිරිත් සජ්ජායනයේ ශ්‍රවණය කිරීමටද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. මෙතර රොහුණු කතරගම මහදේවාලයේ මැණික්ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඉදිකිරීම වෙනුවෙන් මුල්කල තිබීම ජනාධිපතිවරයා අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම රොහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමීව සුරකිමු ගංගා ව්‍යාපෘති යටතේ පරිසර අමාත්‍යාංශය මගින් ට්‍රැක්ටර් රථයක් සහ විදුලිය මගින් ක්‍රියාකරන රථයක් රුහුණු කතරගම මහදේවාලයට පරිත්‍යාග කිරීමද සිදු කළා. මැණික්ගඟට බැහැරවන කැලිකසල සහ ඝන අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස යොදා ගැනීමට මෙම රථ ජනාධිපතිවරයා බස්නායක නිලමේ නිෂාන් ගුණසේකර මහතාට වහර දුන්නා. උදා වූ 2022 නව වසර ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනා ආගමික වතාවත්වලට මුල්තැන ලබා දෙමින් පිළිගත්තා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩවනුයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ 2022 වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත අද පෙරවරුවේ සිට පැමිණෙන බව අප නුවර වාර්තාකරු පවසනවා. උදා වූ 2022 බෙස්ට් එවර් වසරක් වේවා යන ප්‍රාර්ථනෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේද ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ යුනිලිවර් ආයතනයේ සභාපති හජාර් අල්ෆ් මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙනුයි. මේ අතර දිවයිනපුරා සෑම ප්‍රදේශයකම පාහේ විවිධ ආගමික වතාවත්වල නිරත වීමට අපේ රටේ ජනතාව අමතක කරේ නැහැ. ගෙනාව හදුවෝරා
මෙවරත් ලෝකයේ පුරා අලුත් අවුරුද්ද නිහඬ සැමරුමක් බවට පත් වුණා. නමුත් පසුගිය වසරට සාපේක්ෂව 2022 සුබවාදී ලෙස පිළිගැනීමට ලෝකයේ බොහෝ රටවල් ක්‍රියා කළා. නව වසරේ උදාව ලෝකයේ බොහෝ රටවල් සමරනු ලබන්නේ දාර්ශනීය ගිනිකිලි සංදර්ශන සමගින්. ජනතා සහභාගීත්වය සීමා කර හෝ සමහර රටවල් ගිනිකිලි සහ විදුලි ආලෝකයෙන් හිස් ආස වර්ණවත් කළ අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ලන්ඩනයේ සෑම වසරකම නව අවුරුදු උදාව බාර ගනිමේ අතිශය දර්ශනීය ගිනිකෙලි සංදර්ශන වලින් විශේෂයෙන් මධ්‍යම රාත්‍රියේ සිට බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් දසදහස් ගණනින් ලන්ඩනයට එක්රොක් වීම සෑම අලුත් අවුරුද්දකම සිදුවනවා. නමුත් මෙවර ජනතා සහභාගීත්වය අවම වුණා. ඒත් ශාන්ත පාවුළු ආසන දෙවමැදුරට ඉහළින් අහස වර්ණවත් වූයේ මේ අයුරුනි. එසේම ග්‍රීන් වීව් උද්‍යානයේදී අතිශය දර්ශනීය ඩ්‍රෝන සංදර්ශනයක්ද පැවැතුණා. සිඩ්නි ඔපෙරා හවුස් සහ වරාය පාලම් මත ගිනිකෙලි සංදර්ශන අතිශය සිත්ගන්නා සුළුයි. මේ සඳහා පුළුස්සා දැමූ ගිනිකෙලිවල ප්‍රමාණය ටොන් 6ක් පමණ වුණා. ප්‍රේක්ෂක සහභාගීත්වය අවම වුණත් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ අපූර්ව ගිනිකිරි සංදර්ශනය ලෝපුරා ජනතාවට දැක ගැනීමේ අවස්ථාව උදා වුණා. නව ශ්‍රීලන්තයේ ජනප්‍රිය ඕක්ලන්ඩ් ස්කයි කුළුණේ ගිනිකිරි සංදර්ශන මෙවර පැවැත්ුණේ නැහැ. නමුත් සමහර නගර තුල අතිශය දර්ශන ආලෝක සංදර්ශන පවත්වනු ලැබුවා. නව ශ්‍රීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩන් ලෝකයටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළ ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස 2022 පිළිගත්තා. Happy New Year everyone. උතුරු කොරියාවද නව අවුරුද්ද පිළිගත්තේ දර්ශනීය ගිනි කෙලි සංදර්ශනයකින්. සියලු දෙනාටම මුහුණු ආවරණ අනිවාර්ය කර තිබුණා. හොංකොං හිද ආලෝක සහ ගිනිකිලි සංදර්ශනයක් පැවැත්තුණා. 2018 වසරෙන් පසු ප්‍රථම වතාවටයි හොංකොං හිදී නව අවුරුදු උදාවක් සමරනු ලැබුවේ. ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වූ සංගීත සංදර්ශනයක් පැවැත්තුණා. චීනයේ ෂැන්හයිහි සුපුරුදු ආලෝක සංදර්ශනය සීමා කර තිබුණා. සාමාන්‍යයෙන් ලක්ෂ 2-3ක ජනතාවක් එකතු වන මෙම අවස්ථාවට මෙවර සීමා කිරීම ක්‍රියාත්මක වුණා. සාමාන්‍යයෙන් නව වසර පිළිගැනීම සඳහා බෞද්ධ විහාරස්ථානවල ආගමික වතාවත් පැවැත්වෙනවා. මෙවර අන්තර්ජාලය ඔස්සේ තායිලන්ත ආගමික වතාවත් පැවැත්ුණේ. ජපාන ජනතාවද යම් නිදහසක් තුල අලුත් අවුරුද්ද පිළිගත්තා. ගිනිකෙලි සංදර්ශන වලින් ටෝකියෝහි අහස වර්ණවත් වුණා. ඉන්දියාවේ බොහෝ සැමරුම් තහනම් කර තිබුණා. එක්සත් අරාබි එමිර් රාජයේ බර්ජ් ඛලිෆා අහස වර්ණවත් වූ අයුරුයි මේ. රුසියාවේ සාමාන්‍යයෙන් සැමරුම් පවත්වනු ලබන්නේ මොස්කව් රතු චතුරස්‍රයේ. එහෙත් රතු චතුරස්‍රයේ ජනතාවට වසා දමා තිබුණා. නමුත් ගිනිකෙලි සංදර්ශන වලින් අහස ආලෝකවත් වුණා. ග්‍රීසිය, ස්පාඤ්ඤ, ජර්මනිය, ප්‍රංශයේද විවිධ සීමා යටතේ වුවද අලුත් අවුරුද්ද ගිනිකෙලි සහ විදුලි ආලෝක ධාරා මැදෙහි පිළිගත්තා.
අලුත් අවුරුද්ද පටන් ගත්තත් එක්කම තවත් අවුරුදු තෑග්ගක් අපේ රටේ ජනතාවට ලැබුණා. ඒ සිමින් තිමිල රුපියල් 100කින් ඉහළ දැමීමේ තෑග්ගයි. ඒ අනුව දැන් සිමින්ති කොට්ටේක 9 මිල රුපියල් 1375ක්. අලුත් අවුරුද්ද කියලා වෙනසක් නැහැ. අදත් ජනතාව මහපාරේ පොලිම්බල. අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා අපේ රටේ ජනතාව රෑ 12ට කිරි උතුරවලා අලුත් අවුරුද්ද පිළිගෙන වෙනද වගේම නින්දට ගියා. ඒ තදුදී ඇහැරිලා බලනකොට සිමෙන්ති මිල ඉහළ ගිහින් රුපියල් 100කින් ඉහළ ගිය සිමෙන්ති කොට්ටයක් දැන් ජනතාවට ගන්න වෙන්නේ රුපියල් 1375කටයි. මේ අතර සිමෙන්ති මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසූ විට මේ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රජය අඩු කර තිබෙනවා. ඒ අනුව එම භාණ්ඩවල කිලෝග්‍රෑමයකට රුපියල් 30කින් බද්ද අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. නමුත් මේ වෙනකොට කිරිබොන්න කිරිපිටි තවමත් වෙළඳ පොලේ නැහැ. කිරිපිටි පැකට් එකක් අරගන්න ජනතාවට දේශීය කිරිපිටි සමාගම් ළඟ පොලිමේ ඉන්න සිද්ධ වෙලා. එහෙම හරි කිරි පැකට් එකක් අරගෙන තම දරුවන්ගේ බඩගින්න නිවන්න බලාගෙන ඉන්න මිනිස්සු කොට්ටාශයක්ද මෙරට තුල ඉන්න බව අප අමතක නොකළ යුතුයි. මේ අතර තමුත්තේ ගම විශේෂාර්ථික මධ්‍යස්ථානයේට අද එළවලු මිලදී ගැනීම සඳහා ගැනුම් කරුවන් පැමිණියේ නැති බව අප වාර්තාකරු පැවසුවා. ඒ හේතුවෙන් අද එළවලු වෙළෙන්දන් මහත් අසීරුතාවයකට පත් වුණා. ඒ හේතුවෙන් සමහර එළවලු මිල ගණන් අද දින පහත වැටී තිබූ බවයි වෙළෙන්දන් ප්‍රකාශ කළේ. මේ අද ජනවාරි 1 වෙනිදා අද එළවලු මිල ගණන් නම් ඊට වඩා පොඩ්ඩක් එළවලු මිල වල පහත වැහලා තියෙනවා. මේ මෙදා අලුත් අවුරුද්දක් මේ වැඳලා කියන්නේ මේ රජයෙන් තෙල් ටික පොහොර ටික දීලා මේ ගොවි ජනතාවට ගිය වෘද්ධවාගේ ජීවිතයක් ගත කරන්න නැති වෙන්න වැඳලා ඉල්ලලා සිටිනවා. පහතරට එළවලු සාමාන්‍යයෙන් දන්නම් පොඩක් මිල බහලා තියෙනවා. නමුත් නෝර්ලි මිල වැඩි. අද එළවලු මිල දැන් ඊයේ පෙරේදාට වඩා සාපේක්ෂව පොඩ්ඩක් මිල පහත වැටීමක් තියෙනවා. මේ අතර කොරේ පිටට මරේ කියලා බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයේට පැමිණෙන වෙළඳුන්ගෙන් අද සිට රථ වාහන ඇතුළත් කිරීමේදී ගාස්තු අය කිරීමට පටන් අරන්. ඊට අද වෙළඳුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. අපි 2002 තමයි මේ පොලට ආවේ. දැන්ට අවුරුදු 20ක් වෙන ආවිලා. නමුත් ඔයගෙ දෙයක් උන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ මේ එන මිනිසුන්ගේ සාධාරණයක් තියෙන්න ඕනේ. රුපියල් 200 එක කාලයකට රුපියල් 200ක් කැඩුවා මොකද තියෙන්නේ? වැඩි මිලට පොල ආරන් තිනවා. ඒ හින්දා අපිට මේ හින්දා මේ ගොයෝයි වෙලෙන්දෝයි දෙන්නම අසාධාරණ මේ විදිහට මේ ටිකට් කඩන්න. ඒ හින්දා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න කියන්නේ. නැත්තම් අපි මේකේ මාසයක් දෙකක් කරනවා කඩන්න දෙන්නේ නැහැ. ඒ හින්දා ඇවිල්ලා සාධාරණ ක්‍රමයක් කරන්න කියන්නේ. නැත්තම් ගොවියෝ ටික නැති වෙනවා. මේ ඔක්කොම නැති වෙනවා. ගොවියෝ වෙලෙන්දෝ जयसिंह प्रकाश कले ලිට්‍රො සභාපතිවරයා තනතුරින් ඉල්ලා අස්වි ගෙදර යා යුතු අතර බබ මේ අතර රාජ්‍ය මාත්‍ය නිමල්ලාන් සමහතා පවසනවා ලිට්‍රො සභාපතිවරයා පමණක් නොව සියලුම දෙනා දැන් ගෙදර යා යුතු කාලය ඇවිල්ලා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබරව් මහන් මහතා ප්‍රකාශ කරනවා අදත් ගෑස් පොලිම් ප්‍රදේශ කිහිපයක දක්නට ලැබුණා මේ අතර ගෑස් ආශ්‍රද පිපිරීම්ද වාර්තා වුණා අද දිනේත් ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාවට පොලිම්බල ඉන්න සිදු වෙලා මේ ගල්ල ප්‍රදේශයේ ජනතාව ගෑස් පොලිම්බල සිටි ආකාරයයි දෙන්නේ නැත්තම් මේ මගුල නොදී ඉන්න ඕන එක්ක වහලා දාන්න ඕන මේ අපි පොලිම්බල අද දවල්ට පොසම්බල් වතුක් කන්න මිදියන්නේ චන්දයාලන්ගේ මහ ජනතාවගෙන්නේ මේ හතරවෙනි දවස මිනිස්සු උදේට එනවා ආයි හැන්දෑවට යනවා දවසට ගෑස් සිලින්ඩරේ ගේන්න උදේට 150ක් දෙනවා හවසට 150ක් දීලා සිලින්ඩරේ දැන් දවස් 4-6 යනකොට 1200යි එක්කෝ කඩේ බෝඩ් එක දාන්න ඕන කෙලින්ම අද ගෑස් ඇන්නේ නැහැ කියලා මුන් ඡන්දේ අරගෙන මුන් සැප විඳිනවා අපි දුක් විඳිනවා කොළඹත් ප්‍රදේශ කිහිපයක ගෑස් පොලිම් අද දක්නට ලැබුණා අද ඉන්නලි ගෑසක අපි පිටිලා බලාගෙන ඉන්න පොඩ්ඩ මිනිස්සු පවුනේ ඉතින් නම්යා මාට ආවේ මේ දෙපාර කායි යලා ගියා රජේ මීට වැඩිය මහ ජනතාව ගැන බලන්න ඕනේ පිස්සු බල්ලා වගේ කරගෙනවා ගෑස් ගන්න මිනිස්සු මේ එම වෙනකොට මහ ජනිය කොහමද කන්නේ අර
අපි වැඩ කරගන්න පුළුවන් ක්‍රම මේ රටේ හදනවා නම් මං හිතන එක තමයි සාධාරණ පුදුම ක්‍රම. අද ත්‍රිවිල් එකේ අටක් වටවන් ගියා. ඔව්. ගෑස් ඒ කොහොමද array වෙන්නේ? මේකල එකම issue කරනවා. මේ ආණ්ඩුවපත් කරන්න රෙදිය දුවන කට්ටිය. දැන් ඔය රෙදිය හොදම කට්ටිය ඔක්කොම කියනවා අපිට. ආණ්ඩුව වෙනස් කරන්නත් ඒගොල්ලන් නම් මැදිහත් වෙන්න ඕනේ. වෙන මේගොල්ලන් පෙරලන්නවක්ක තෙලවන්නවක් කරන්න බෑ. ඒක බලත්කාරෙන් නැත්තම් අමුදා පාලනයක් කරා මෙයා. මෙතර ඉදිරි සති තුන ඇතුළත ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අපි ගෑස් නිකුත් කිරීම දිගටම සිද්ධ කරන මම කිව්වා වගේ ගෑස් සිලින්ඩර් 40,000ක් පමණ මේ වන විට දවසකට නිකුත් කරන අතර මේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වීම ඉදිරි දවස්වලදී අපට දකින්න පුළුවන්. සිලින්ඩර් නිකුත් වෙනවත් සමගම ජනතාවට ඒ පෝලිමේ ඉන්න වෙන කාලය අඩු වීම නිරීක්ෂණය කරන්න අපිට ලැබෙවි. උපරිම වුණොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුළුවන්. නමුත් ඒ සති 3ට කලින් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න වලට විසඳුම් මේ කියන්නේ අවශ්‍ය ගෑස් බෙදා හැරීම අපිට කරන්න පුළුවන් වෙයි කියලා. මන් දැක්කෝ ලිට්‍රෝ සභාපතිතුමා හැමදාම ඇවිල්ලා බයිලා ගානා මීඩියා වලට බයිලා ගන්න දෙයක් නැහැ සභාපතිතුමාට මේ ගෑස් ටික නියමිත විදිහට සපයන්න ඕනේ ඒ වගේම සපේන ගෑස් ප්‍රමිතියෙන් සපයන්න ඕනේ එහෙම නැත්නම් තමුන්ට තනතුර දාලා යන්න පුළුවන් ගෙවල් ගිනි ගන්නවා ගෑස් එක ගෙනියන්න අවුවේ කර වෙනවා මිනිස්සු විශාල ප්‍රශ්න කිනේ නිසා මම ඉතාමත් ගෞරවණීය ඉල්ලනවා ඔය සභාපතිතුමා වහම ඉල්ලලා අසලා ගෙදර යන්න එහෙම නැත්නම් ගෙදර අරින්න ඕනේ ජනාධිපතිවන් අපි ඉල්ලා සිටිනවා අපි දැක්කා ඒ සැබෑ තත්ත්වයත් එක්ක राज्य ඇමතිවරයෙක් ලංස ඇමතිවරයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ නිලධාරීන්ට කරන්න බැරි නම් යන්න එහෙම නැත්නම් මෙවන්ව ගාලා එලවන්න ඕනේ කියලා අපිට අහන්න තියෙන්නේ ඇමතිතුමාගේ ඇමතිතුමනි දැන් නිලධාරීන්ද මේකට වග කියන්න ඕනේ ලිට්‍රෝ සමාගම කියලා කියන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන 100%ක් රජයේ ආයතනය ට සම්බන්ධ සමාගම මේක නිලධාරීන්ගේ ඔළුවේ දාලා නිලධාරීන්ව විතරක් මේකට හිරකරන එක විතරක් නෙමෙයි මේකට අනුබල දීපු මේවට උපදෙස් දීපු මේවා සංයුතිය වෙනස් කරන්න කියලා ඒකට නායකත්වයේ දීපු දේශපාලන නායකයෝ ඒගොල්ලන්වත් වග කියන්නේ තවමත් ගෑස් පිපිරීම් ප්‍රදේශ ගණනාවකින් වාර්තා වෙමින් තිබෙනවා පොළොන්නරුව බැඳිවැව සමුද්‍රාගම ජයන්තිපුර ප්‍රදේශයේ නිවසකද ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබුණා तंगल मेदकटी प्रदेश निवास देख गैस उदुन देखा पुपुरा गुस्ती बुने मेले सेन අපේ ප්‍රාර්ථනය මේ අලුත් අවුරුද්දේ ඔබට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. ඒ සඳහා ඊටම වැදගත් පණිවිඩයක් ලබා දීමටයි අපේ මේ සූදානම. ලෝකයේ වැඩියෙන්ම ලුණු භාවිතා කරන රටක් ශ්‍රී ලංකාව. මේ නිසාම අද බෝ නොවන රෝග රාශියකට අපේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඒ අතර අංශභාගයේ හෘදය ආබාධ සහ අධිරුධිර පීඩනයේද ප්‍රමුඛයි. ලුණු නැතිව ආහාර ගන්නත් බෑ. විසතුම කුමක්ද? සාමාන්‍යයෙන් වැඩිහිටි අයෙකුට දිනකට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දක් පමණයි. නමුත් අපේ රටේ බොහෝ පුද්ගලයන් දිනකට ලුණු තේ හැන්දි 3-4ක්වත් අවම වශයෙන් ආහාරයට යොදා ගන්නවා. බත් එකටත් ලුණු දාන අපි ව්‍යංජන දෙක තුනටත් යහමින් ලුණු දානවා. මේ නිසා අද වන විට අපේ රටේ බාල තරුණ මහලු වයස් භේදයක් නැතුව අංශභාගය අධිරුධිර පීඩනය සහ පිළිකාවන්ට ගොදුරවන බවයි පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසන්නේ. ලංකාවේ තියෙන යථාමත්ම තදබල සෞඛ්‍ය ප්‍රශ්නයක් තමයි අධිරුධිර පීඩනය. මම හිතන්නේ වැඩිහිටියන්ගෙන් ගත්තාම 50%ක් විතර පුද්ගලයන් එක රුධිර පීඩනයෙන් පෙළෙනවා. ඒක රුධිර පීඩන නිසා අපිට හෘද රෝග හැදෙන්න පුළුවන්, අංශභාගය රෝග හැදෙන්න පුළුවන්. මම ලෝකයේම තියෙන පරීක්ෂණ වලින් පෙන්නුම් කළා තියෙනවා ඒකට ප්‍රධානම සාධකය තමයි අධික ලුණු භාවිතය කියලා. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ලුණු ප්‍රමාණය වගේ දෙගුණයකට ලුණු පාවිච්චි කරනවා. ඇත්තටම ලුණු රස නැතුව ආහාර ගන්න අමාරුයි. එසේ ලුණු නැතුව ආහාර පිළියෙල කරන්න පුළුවන්ද කියලා සූපවේදී මාධව වීරවර්ධන මහතාගෙන් අප විමසීමක් කළා. ඇත්තටම ලුණු අඩුවෙන් අපි කන්න ගාම අපි බය වෙනවා නෑ. අපේ තියෙනවා ලංකාවේ දේශීය කුළුබඩු, කොත්තමල්ලි, සූදුරු, තේර
රම්පකාරපිච් මේ ද්‍රව්‍යවල රස උඩට එන ආකාරයට ආහාරය පෝෂ්‍ය ලෙස ඉලියල කරගත්තාම ඇත්තටම ලුණුවල අඩුවක් දැනෙන්නේ නැහැ. රසවත් බව ගුණවත් බව වැඩි කරන්න අපිට පුළුවන් මේ තක්කාලි, කාමරංකා, අමු අඹ වැනි දෑ මේකට පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ මස්, එතකොට මාළු මේවා උයද්දී ඇත්තටම මේ වගේ ඇතුලේ තියෙන යම්කිසි ලුණු ගතියක් තියෙන ලුණු අවශ්‍ය නැහැ. ලුණු නැතුව ඉතාමත්ම රසවත්ව අපේ අර තක්කාලි ටිකක් ඒ වගේ දෙයක් දාලා ඇඹරැල්ල ටිකක් දාලා මේ රසට අපිට මේක හදා ගන්න පුළුවන්. එසේම ඊට සමගාමීව දිවයින පුරාම ලුණු වෙනුවට වෙනත් ආදේශක යොදාගෙන කෑම සකස් කිරීමේ තරඟයක්ද පසුගිය දා පැවැත්ුණා. එහි තේමාව ඌයේ රස වැඩියෙන් ලුණු අඩුවෙන් යනුවෙනුයි. මෙම තරඟය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා. කෙසේ නමුත් අධික රස අධික රෝගවලට මුල බව මේ අලුත් අවුරුද්දේ මතක තියාගන්න කියලා සියත අප ඔබෙන් ඉල්ලා සිටිනවා. ලුණු අඩුවෙන් ගත්තොත් භයානක බෝ නොවන රෝගවලින් ඔබේ ජීවිතය ගලවා ගන්න පුළුවන් කියලා මතක තබා ගන්න. අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු චීන පොහොර නැව හරෝල ඇව්වා. යලිත් හොඳ පොහොර ගේන පොරොන්දුව පිට ගෙවීමක් කරන්නට සිදු වුණා කියලා ඇමතිවරුන් කිව්වා. නැව හැරිලා ගිය වේගයට චීන පොහොර ප්‍රශ්නය අවසන් කියලයි බලධාරීන් කිව්වේ. නමුත් ඇත්ත කතාව මීට වඩා වෙනස්. ඕනෑම ආකාරයක චීන පොහොරක් අපේ රටට ගේන්න පුළුවන් විදියට අපේ අනපනත් ඔළුවෙන් හිටපයිද කියලා මේ අලුත් අවුරුද්දේ සෑම පුරවැසියෙකුම විමසිල්ලෙන් සිටිය යුතුයි. කාබනික පොහොර ආනයනයේදී දේශීය ප්‍රමිතිය වනුවේ SLS 17.04. මෙම ප්‍රමිතිය අනිවාර්ය වූ නිසායි චීන පොහොර නැවට ආපසු හැරී යාමට සිදු වුණේ. මේ ප්‍රමිතිය නිසා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් රට තුළට පැමිණීම වැළකුණා. චීනයේ ෂින්ඩාවෝ සීවින් බයෝටෙක් පොහොර සමාගම නැව ආපසු හරවා එවීම පිළිබඳව විරුද්ධ වූ බව අප හැමෝම දන්නවා. එසේම චීනයේ පොහොර හරවල යවල ඉන්දියාවේ නැනෝ රජා ගෙන්වීම තුළ චීනය සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිතද යම් පමණකට හෝ පළුදු වුණා. චීනයෙන් අරගෙන ඇති සහ ඉල්ලන ණයත් එක්ක චීනය ළඟ දනින් වැටීමට සිදුවීම අරුමයක් නෙවෙයි. අපේ රට තුළ SLS 17.04 සලකන්නේ නැතිව ඕනම චීන ජහජරාවක් මෙරටට ගේන්න පුළුවන් යම් එකඟතා ගිවිසුමක් සකස් වෙමින් පවතිනවාද? එවන් ද්විපාර්ශ්වීය එකඟතාවක් සඳහවන ගිවිසුමකට අනුමැතිය ලැබුණොත් අපේ රටේ ස්වාධිපත්‍යයට කුමක් වේවිද කියන චීන කුණු අපේ රටේ ගොඩ ගසાવી නේද? ඇත්තටම ද්විපාර්ශ්වීය එකඟතාවයකින් අපේ ප්‍රමිතිය අයින් වුණහම අපේ රටට ඕනම චීන පොහොරක් එවන්න පුළුවන්. එහෙම වුණොත් අපේ කෘෂි කර්මාන්තය, අපේ මහ පොළව විනාශ වෙලා යාවේ. අපේ SLS 17.04 ප්‍රමිතිය සලකන්නේ නැතිව වෙනත් ද්විපාර්ශ්වීය ගිවිසුමක් පොහොර සම්බන්ධයෙන් හදන්න උත්සාහයක් තිබෙනවද? ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සූදානම්ද? වගකිව යුත්තන් මේ පිළිබඳව සත්‍ය වහා ජනතාවට හෙළි කළ යුතුයි. මෙට්‍රික් ටොන් 40,000 බැගින් පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා දෙකක් මේ වන විට ගොඩබෑමට නොහැකිව අර්බුදයකට පත්ව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳුක්ගරු ආනන්ද පාලිත මහතා අද හෙළි කළා. එම නැව් දෙකේ ඇති ඉන්ධන ගොඩබෑමට නම් ඩොලර් මිලියන 52ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව මුදා හැරිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. හෙට දිනේ වන විට අදාළ නැව් දෙකේ ඉන්ධන ගොඩබෑමට කටයුතු කළේ නැත්නම් ඉදිරියේදී විශාල ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවන බව ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කරනවා. මේ මොහොත වෙන විට මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් නැවක් දෙසැම්බර් 26 වෙනිදා ලංකාවට තෙල් සංස්ථාව විසින් කලින් තෙල් තොග සමාගම විසින් ඒකේ සාම්පල් ගත්තා. නැවට ගිහිල්ලා මේක ප්‍රමිතිය තියෙනවා. දැන් ඒ සාම්පල් අරගෙනත් ඉවරයි. අදට දින 7යි. නැව තාමත් බාණ්ඩ බෑ. දෙවනි කරුණ 92 පෙට්‍ර සහ 95 පෙට්‍ර ගෙනාපු මෙට්‍රික් ටොන් 40,000 නැව ආවේ 28 වෙනිදා. ඒකෙත් සාම්පල් අරන් ඔක්කොම කරලා ඉවරයි. ඉන්ධන ටික බාණ්ඩ බෑ අදට දින 5යි. හේතුව මොකක්ද? මහ බැංකු අධිපති කියනවා ඩොලර් ප්‍රශ්නයක් නැහැ, බිලියන 3ක් තියෙනවා. කරුණාකරලා මහ බැංකු අධිපතිතුමනි
ගෞරවයෙන් ඉල්ලනවා ඩොලර් තියෙනවා නම් මේ නැව් දෙකට උඩරිම යන්නේ ඩොලර් මිලියන 52කට වැඩි යන්නේ මිලියන 52යි බිලියන ගණන් තියෙනවා නම් මිලියන 52ක් දී ගන්න බෑනේ බැරි වෙන්න බෑනේ මොකද මේ වෙනුවට ලෝකේ ඉන්ධන මිල අඩු වෙලා ඩොලර් 15කින් 16කින් ඒ ගණන් වලට විනිවිද භාවයේ යුතුව නම් ඉන්ධන මිල දී ගන්නේ උඩරිම ඩොලර් මිලියන 52 තමයි උඩරිම ඊට අඩු වෙන්න ඕනේ කරුණා කරලා මේ මිලියන 52 ගෙවලා වහාම ඉන්ධන ටික බාන්න. හෙටත් ගොඩ බාන්නේ නැති හින්දායි මේක කියන්නේ. එහෙම වුණොත් දැඩි ඉන්ධන අර්බුදයක් ඇති වෙනවා කියන එක පැහැදිලිව මම මේ කරුණ එක හෙලි කරේ. මහපොළ ශිෂ්‍යාධාර වසරකට සිසුන් 15,000කට අලුතින් ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙන්ම තමා මහපොළ භාරකාර අරමුදලේ සභාපතිත්වෙන් ඉවත් වීමටද තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලංකාවේ තිබෙන දෙවැන්තම ශිෂ්‍යත් අරමුදල තමයි මහපොළ ශිෂ්‍යත් අරමුදල. ඒ අනුව වසරකට අලුතෙන් 15,000කට මාසකට රුපියල් 5000 බැගින් මේ ශිෂ්‍යත්ව ලබා දෙනවා ශිෂ්‍යයන්ට. 2020-21 කියන වර්ෂ දෙක තුලදී සෑම වර්ෂයකදීම බිලියන 1කට වඩා වැඩි අතිරික්තයක් උපයන්න අපිට පුළුවන්කම ලැබුණා. එතකොට මේ අතිරික්තයක් ඉපීමෙන් පස්සේ අතිරික්තය වඩා දූරදර්ශී ලෙස ඵලදායි ලෙස ආයෝජනය කිරීමේ අදහසින් අපේ මගේ යෝජනාවකට අනුව භාරකාර අරමුදලේ සම්මතයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තියෙන අක්කර 123ක ඉඩමක් මහපොළ සංවර්ධන අරමුදලේ මුදල් මිලියන 340ක් දීලා අත්පත් කරගත්ත බව මම සතුටින් සඳහන් කරන්නට කැමති වෙනවා. මට මේ වගකීම තවදුරටත් මේ ආකාරයෙන් දැරීම සාධාරණ නැහැ. ඒ නිසා මම මේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මේ පනත සම්මත වීමෙන් පසු මම මේ මහා වගකීමෙන් නිදහස් වෙනවා. අද සිට මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 12%ක් ඔමික්‍රෝන් රෝගීන් බවයි සෞඛ්‍යංශය පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා. එය අද සිට එළඹෙන 31 වනදා දක්වා බලාත්මකයි. එය අනුව පහ ශ්‍රේණිය හා ඉන් ඉහළ පන්තිවල 50%ක ධාරිතාවයකින් උපකාරක පන්ති පවත්වාගෙන යා හැකියි. මංගල උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50%ක උපරිමයකට යටත්ව පැවැත්විය යුතුය. පෞද්ගලික නිවාසවල එක් රැස්වීමේදී පුද්ගලින් 10 දෙනෙකුට ඒකරාශී වීම සීමා විය යුතුය. අවමංගල්‍ය කටයුතු පැය 24ක් තුල අවසන් කළ යුතු අතර සහභාගී විය හැක්කේ උපරිම පුද්ගලින් 30 දෙනෙකුටයි. අවන්හල් 50%ක ධාරිතාවයකින් පවත්වාගෙන යා හැකි අතර එලිමහන් ආහාර පාන සපයන ස්ථානවල පුද්ගලින් 150 දෙනෙකුට රැඳී සිටීමට අවසර හිමිවනවා. මේ අතර මෙරටින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 48 දෙනෙකු තහවුරු වුණා. ඒ ඊයේ දින හඳුනාගත් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනාද සමගයි. මොවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විටත් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 12%ක් ඔමික්‍රෝන් රෝගීන් බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පවතින තත්ත්වයේ හැමියේ බූස්ටර් එන්නත ලබා ගත යුතු බව සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරනවා. ශ්‍රී ලංකාවේත් අපිට පේන විදිහට ශ්‍රී ජයවර්ධනපුර වාර්තාවේ පෙනී යන විදිහට 12%ක ප්‍රමාණයක් පමණ ලංකාවේ ආසාදිතයන් ගෙනොත් ඔමික්‍රෝන් ප්‍රභේදය බවට පුරෝකථනය කළ හැකි බව තමයි පෙනෙන්නේ. අපි සැමම හොඳින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මක්නිසාද අනිකුත් රටවලත් මෙම වැඩිහිටි ජනගහනයේ යම් යම් සංකූලතා සහිත ජනතාව අතරත් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් සෑදෙන රෝගී තත්ත්වය පිළිබඳ සම්පූර්ණ දත්තයන් තවමත් නැහැ. එඳා ඔවුන්ට යම්කිසි ප්‍රමාණයකට සංකූලතා වැඩිවීම හෝ මරණයට පැත්වීම වැඩිවීම හෝ සිදුවිය හැකි. එනිසා මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි. මේ අතර ඉදිරි සති 2-3 තුලදී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් මර්ධන එන්නත් කරන කාඩ්පත අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. මීට පෙර දැනුම් දී තිබුණේ එම කටයුතු අද සිට ක්‍රියාත්මක කරන බවයි. නමුත් ඍදුකාංග යොදාගෙන මේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 16ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,995 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝක කොවිඩ් වසංගතයේ මේ වසර තුල අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රස් ඇඩ්නම් විශ්වාසය පළ කරනවා. මේ බලාපොරොත්තු සහගත ප්‍රකාශය කොවිඩ් වසංගතයේ ජය ගැනීමට වෙර දරන සමස්ත ලෝකයටම අලුත් ජවයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසර තුල කොවිඩ් වසංගතය පරාජය කළ හැකි බව විශ්වාස කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වන්නේ. මෙම ව්‍යසනය අවසන් කිරීමට අවශ්‍ය මෙවලම් මේ වන විට ලෝකයේ සතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. තවමත් කොවිඩ් මර්ධන එන්නත් සහ ඖෂධ ලෝකයේ පුරා සමාන ලෙස බෙදී යන්නේ නැති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අවධාරණය කර තිබෙනවා. මේ අසමානතාව අවසන් කළහොත් වසංගතයේද අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දෙනවා. ඔහුගේ අලුත් අවුරුදු පණිවිඩයේ ප්‍රධානතම ප්‍රාර්ථනාවක් වනුයේ 2022 මැදවන විට සියලුම රටවල්වල මිනිසුන්ගෙන් 70%ක් එන්නත්කරණය කළ යුතු බවයි. මෙම වසංගතයේ යලි ආපසු හැරවීම තුල ලෝකය සාමාන්‍යකරණය වනු ඇතැයිද ඔහු සිය පණිවිඩයේ සඳහන් කරනවා. වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී අද සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයට ඇතුල් කළ මෝටර් රථයකුයි මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ. අද දහවල් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටි අනතුරක් සිදු වුණා. කංකසන්තුරේ සිට කොළඹ බලා ධාවනී වූ ශීක්‍රගාමී දුම්රිය ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරත් සමග මෝටර් රථය ගිනිගෙන තිබෙනවා. මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. අනතුරටපත් මෝටර් රථය අපරීක්ෂාකාරීව හරස් මාර්ගයේ ඔස්සේ ධාවනී කිරීමට තැත් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි කැලණිය පොලිසිය පවසන්නේ. මේ කෝච් කියනවා හරි ඉඳන් මම මේ මැද පීල්ල හිටියේ ඒ පාර හරි ඉඳන් ආව කාර් එක සුදු පාට කාර් එක ඇවිල්ලා මෙහෙම කාර් එක එකපාරට මෙහෙම දැම්මා දාපුවම කාර් එකේ සයිඩ් එකේ වැදිලා මෙහෙම කෝච්චියට ඇඹරුණා ඇඹරිලා එතනින් තල්ලු වේගෙන මෙහෙටම ඇවිල්ලා ඔතන තියෙන රතු පාට කතරයක් එතන තමයි ගිනි ගත්තේ කාර් එක ලොන් අපි එක්කම විතරයි හිටියේ දැන් මැරුණා දැන් රටවට ආපුවත් කීපයක් කැටේ 2022 වසර වෙනුවෙන් පොළොන්නරුව හිඟුරක්ගොඩ හතමුණ ප්‍රධාන මාර්ගයේ පැල දහසක් සිටු වීම හා පැල දස දහසක් බෙදා දීම අද සිදු කෙරුණා. ඒ අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව දිලංගෝ නමින් නවතම මෘදුකාංගයේ එලිතක්වා තිබෙනවා. එම ආරම්භක අවස්ථාව කොළඹ නිදහස් චතුරශ්‍රේදී සිදු කෙරුණා. මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. බෙන්තර වලල්ලා විට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලේගොඩ නන්ද ස්වාමින් වහන්සේගේ 77 වන ජන්මදිනය නිමිත්තෙන් ලේදන් දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ පයාගල පුෂ්පාරාම පිරිවෙන් විහාරයේදී සීදුව සිට ත්‍රිගුණාමලයේ දක්වා ගමන් කරමින් තිබූ විශේෂ දුම්රිය කලාවැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා. අනතුරින් තිනුගුපිටි ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන කෝච්චි පෙට්ටි 6ක් සහ නියාමක මැදිරිය දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන තිබෙන බවයි වාර්තා වන්නේ. එම දුම්රිය නැවත පීලිගත කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් පියවරගෙන තිබෙනවා. වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුල දෙදෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. අනතුරින් එම පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.